ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාව විදුලි වාහන එකලස් කිරීමේ දිරිගැන්වීම මුවාවී ජාවාරම්කාර සමාගමකට වංචනික ලෙස බදුසාන ලබාදීමේ තීරණයක් හේතුවෙන් රාජ්‍ය බදු ආදායම් අහිමිවීම ගැන ව්‍යාපාරික ප්‍රජාව අතර ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ මේ ගරු සභාවේ අවධානය යොමු කරන කැමැත්තෙන්. මේක ගරු කථානායකතුම රාජ්‍ය ආදායම් අහිමිවීම පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, අපේ රටේ මේ වෙනමටත් ඉන්න වාහන ආනයනකරුවන්ගේ තමන්ගේ ව්‍යාපාරවලටත් විශාල බලපෑමක් ඇති කරනු ලබන තීන්දුවක්. සාම්ප්‍රදායික පෙට්‍රල් හා ඩීසල් අභ්‍යන්තර දහන එන්ජින් සහිත වාහනවලින් ඉවත් වී පරිසර හිතකාමී විදුලි හා දෙමුහුන් වාහන වෙතට මාරු වී යුතු බවට ලෝක පරිමාණයෙන් ප්‍රමාණව ප්‍රවණතාවයක් තිබෙන රට බවද අප රටක් ලෙස ඊට අනුගත වී යුතු බවද විවාදයක් නැහැ. අපි කවුරුත් දන්නවා පරිසර හානි වලින් අඩු වාහනවලට මාරු වීමට අපි එකඟයි. එහෙත් අනෙකුත් බොහෝ අවස්ථාවලදී මෙන්ම මෙවැනි සුවිශේෂී තත්ත්වයක් පවා පටු ජාවාරම්කාරී වමනාවක් වෙනුවෙන් පාවිච්චි කිරීමේ කනගාටුදායක උත්සාහයක් මා මේ පාර්ලිමේන්තුවේදී ගරු කථානායකතුමා නිලදරු කරන්නේ. 2023-09-08 තමින් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අලුත් විදුලි හා අනුව විදුලි වාහන හා දෙමුහුන් වාහන එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අදාළ එකතු කරන ලද වාහන කට්ටල ආනයනදී ශූන්‍ය තීරුබදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා. මා මේ ප්‍රශ්නය ජනාධිපතිවරයා ලෙස සඳහන් කරන්නේ ඔහු විෂය භාර අමාත්‍යවරයා. පවතින හා නව සමාගම් මේ සඳහා සුදුසුකම් ලැබීමට නම් 2023 සැප්තැම්බර් මාස පළවෙනි දින සිට වසර දෙකක සහන කාලය තුළ ඩොලර් මිලියන 50කට අවම වශයෙන් ආයෝජන රට තුළ සිදු කළ යුතු බවට කොන්දේසියක් ඉන් පැනවුණා. මාගාව තියෙන කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා අත්සන්කොට ඉදිරිපත් කරන තිබෙන කැබිනට් පත්‍රිකාව. ඒ කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව තිබෙනවා තවද විදුලි වාහන එකලස් කිරීම සඳහා ඇමරිකාන් ඩොලර් මිලියන 50ක අවම ආයෝජන සීමාව සපුරා ඇතනම් ජාත්‍යන්තර නිෂ්පාදකයින්ට ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ගවේෂණය කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස මෙම ප්‍රතිපත්තිය සාකච්ඡා කළ හැකි කියලා. ඒක තමයි කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ. ඊට පස්සේ කෙසේ වුවද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති විසින් ඉදිරිපත් කරන ලද තවත් කැබිනට් පත්‍රිකාවක් මගින් පෙරදී, ඒ කියන්නේ මීට පෙර විශාල ආන්දෝලනයට තුඩු දීලා තිබෙන ෆොක්ස්වැගන් කර්මාන්තශාලාව වීදිකම් ජනප්‍රිය ලෙස කිව්වොත් පෙරදී සොනෝන් ඔටෝමොබයිල් ඇසම්බලි ප්‍රයිවට් ලිමිටඩ් ලෙස හැඳින්වූද දැන් වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසම්බලි ප්‍රයිවට් ලිමිටඩ් ලෙස හඳුන්වනවූද සමාගමට මෙම ශූන්‍ය බදු ප්‍රතිපත්ති අනුගමනය කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. මේ තියෙන්නේ එතුම දාපු කැබිනට් පත්‍රිකාව. කවුද මුදල් අමාත්‍යවරයා? ඒතර ඉස්සලා කැබිනට් පත්‍රිකාවක් දාලා ඩොලර් මිලියන 50කට වඩා වැඩි ආයෝජනයක් සිදු කරලා තිබෙනවා නම් ඔවුන්ට තීරු බදු ශූන්‍ය අවස්ථාවක් ලබා දිය යුතු කියලා මේ කැබිනට් පත්‍රිකාව යෝජනා කරනවා. දෙවෙනුව ඒ විතරක් නෙවෙයි, ඒ සමාගමට අදාළ කැබිනට් පත්‍රිකාවක් වෙනම සම්මත කළ යුතුයි කියලා යෝජනා කරනවා. දෙවෙනුව ගරු ජනාධිපතිවරයා මේ කැබිනට් පත්‍රිකාවේ මූලික ප්‍රතිපත්තිය හදලා දෙවෙනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා අර මා කලින් කියන ලද සමාගමට ශූන්‍ය බදු ප්‍රතිපත්ති අනුගමනය කරන්න ඉඩ දෙන්න කියලා. ඒ අනුව මෙම සමාගමට වසර 8ක, ඒ කියන්නේ දෙන්න කියලා. හැබැයි මේ සමාගම මීට පෙර ආයෝජන මණ්ඩලයත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. මේ පළවෙනි එක නෙවෙයි. විශේෂයෙන්ම ඔටෝමොබයිල් ඇසම්බලි ප්‍රයිවට් ලිමිටඩ් ලෙස හඳුන්වන සමාගමට මෙම ශූන්‍ය බදු ප්‍රතිපත්ති අනුගමනය කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. මෙම සමාගම 2015-08-13 දින ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කර තිබුණේ කුලියපිටිය ප්‍රදේශයේ ෆොක්ස්වැගන් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව පවත්වා ගැනීම වෙනුවෙන්. ඒ අනුව මෙම සමාගමට වසර 8ක බදු සහනයක් ලබා දී තිබූ අතර ඉන්පසුව 15%ක බදු අනුපාතයක් හෝ පවත්න ආදායම් බදු අනුපාතය යන දෙකෙන් අඩු අනුපාතයකට බදු සහන ලැබීමට හිමිකම් ලබා දී තිබුණා. මේ කර්මාන්තශාලාව ආරම්භ කරනකොටම ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් කියලා අවුරුදු 8ක් මුළුමනින්ම බදු වලින් ඉවත් කරන්නත් තව අවුරුදු 6ක් සහන බදු කාලයකට ලබා දීලා තිබුණා මේ සමාගමට. දැන් තමුන්නාන්සේලාගේ කැබිනට් මණ්ඩලයට නැවත කැබිනට් පත්‍රිකාවක් එනවා එම සමාගමට නැවත බදු සහනයක් ලබා දෙන්න කියලා. එතකොට ඒ අනුව එම සමාගම 2017-01 දින එකතු කරන ලද වාහන කට්ටල ආනයන කර විදුලි වාහන එකලස් කිරීමෙන් 2017-11-17 දින කැබිනට් තීරණයක් මගින් CC 3000 දක්වා පෙට්‍රල් හා ඩීසල් දෙමුන් වාහන එකලස් කිරීමටත් අවසර ලබා දී තිබුණා.
සීසී තුන්දා දක්වත ගලස් කරන්නෙකුට අවස්ල බද තිබුණ. ඒ ආනයන කර ලබන එකතු කර ලද වාහන කට්ටල මත සියලු බදු සියයට තිහක අයකිරීමක් යටති. එතර එංජින්ධාරිතාව තුන්දහක් වන ඒවත් එකලස් කරන්න අවසර දුන්නා. හැබැ එදා යෝජන මණ්ඩලින් අවසර දෙන්නේ මොකක්ද සිර තිහක බදු අනුපාතිකට යටත්තු. දැ මේ අය කැබිනට පත්‍රකව අනුමත කර තිබෙන ආයෝජන මණ්ඩලත්තක කිසුමක් අත්සන් කලකින්. දැන් නැවතමකද කරන්න. ඒකටද ඒකටද සූන්‍ය බදු අනුපාතය සඳහා මෙම කැබිනට පත්‍රකව ඉදිරිපත් කළ තිබෙනවා. නමුත් නව කැබිනට පත්‍රකව මගින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා එකන ජනාධිපතිවරයා ඔය කාටත් එකතු වෙන්න කියලා මෙතන ඇවිල්ලා කෑගහන්න එතුමා මතක තියාගන්න. එකතු වෙන්න කියන්නේ මේවටද? හැමදාම ඇවිල්ලා කියන්නේ එකතු වෙන්න කියලා. හරිද? නමුත් නව කැබිනට් පත්‍රිකාව මගින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා මෙම සමාගමේ විදුලි වාහන හා දෙමුවන් වාහන එකලස් කිරීමට යන සහ නිෂ්පාදනය කිරීමට අදාළ එකතු කරන ලද වාහන කට්ටල ආනයනයේදී 130ක බදුව අය කිරීම වෙනුවට බදු ශූන්‍ය කිරීමට යෝජනා කර තිබෙනවා. මම දැනගන්න කැමති මේ කැබිනට් මණ්ඩල නියෝජන කර ඇමතිවරුන්ගේ ආයෝජන මණ්ඩලයත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා අවුරුදු 8ක බදු සහනයක් ලබා දීලා තව අවුරුදු 6ක සහන බදු කාලයක් ලබා දීලා ඊට අමතරව එන්ජින් ධාරිතාව 300යි cc වෙන ධාරිතාවෙන් සුතු වාහනයකට 30ක බදු අනුපාතයක් අනුද්වලා දී තිබියදී කැබිනට් අනුමැති ආරම්භ තිබිලා ඇයි මේ කැබිනට් පත්‍රක මේ කැබිනට් අනුමැති වෙනස් කරන්නේ? ඇයි මේ ආයෝජන මණ්ඩල ගිවිසුම වෙනස් කරන්නේ? මම දැනගන්න කැමතියි. මම කියනවා පූර්ව කැබිනට් පත්‍රිකාව ගෙනාවේ මේකට වෙන කාටවත් දෙන්න නෙමෙයි, යා හොයා ගන්න අයට දෙන්න, සාගලගේ යාළුවන්ට දෙන්න. වෙන මොකද්ද මේ කියන්නේ? ඒක නෙමෙයි කතාව. මේ සාගලගේ යාළුවන්ට නෙමෙයි මේව බෙදන්න හදන්නේ. හරිද? ඒතොර කැබිනට් පත්‍රිකාව වෙනස් කරනවා, ගිවිසුම් වෙනස් කරලා අලුත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා ශූන්‍ය බදු අනුපාතයකට යන්න කියලා. හරිද? මෙම සමාගම 2015 සිට මේ වනතෙක් ආයෝජන කර ඇත්තේ සමාගමේ විගණක අධිපතිතුමින් ප්‍රකාශ කරන පරිදි රුපියල් බිලියන 8ක් පමණි. හරිද? ඒ අනුව ශූන්‍ය බදු අනුපාතයට හිමිකම් කීම සඳහා ඩොලර් මිලියන 50ක ආයෝජනයක් මෙරට තුල සිදුවිය යුතු බවට කැබිනට් මණ්ඩලය විසින් පැනවූ කොන්දේසියද සලකලානේ. මොකද ඩොලර් මිලියන 50ක ආයෝජනය කරලානේ මේ සමහරව ඉඩමේ වටිනාකම. සමහරව ලංකා බැංකුවලින් ගත්ත මුදල් මේ ආයෝජන කළ තිබෙනවා. හැබැයි පූර්ව කැබිනට් පත්‍රිකාව කියන්නේ මොකද්ද? ඩොලර් මිලියන 50ක ආයෝජනයක් කැඳවන්න ඕන කියලා. හැබැයි ඩොලර් මිලියන 50ක ආයෝජනයක් මෙතට ඇවිල්ලා නේ. මේක ගණනය කරලා ඩොලර් මිලියන 50ක් නෑ දැන්ට කරලා තියෙන ආයෝජනේ. වාහන සහ එකතු කරලද වාහන කට්ටල ආනයනයේදී රජයට ලැබිය යුතු අතිවිශාල බදු මුදල් අහිමි කර ගනිමින් සිටින බවටද ගජමිතුරු සමාගම් වලට විශේෂ වරප්‍රසාද ලබා දෙමින් සිටින බවටද ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ල වෙනවා. මේක අද නෙවෙයි, මම මීට කලින් ඔබතුමාට මෙතන පෙන්වා දුන්නා. ප්‍රීමා ආයතනයට සෙරෙන්ඩිප් ආයතනයට අත්‍යවශ්‍ය ලාභ ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දුන්නේ කොහොමද කියලා මම මේක පෙන්වා දුන්නා මේ මණ්ඩලෙදි. හරිද? ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේ ප්‍රශ්නේ ඇහුවා. 210ට පිටි ලබා දෙන්න තිබියදී පාරිභෝගිකයන් ගන්න 165ට දෙන්න තිබියදී 210ට ලබා දුන්නේ සමාගම් දෙකකට ලාභ ලබන්න. සාගලගේ යාළුවෝ එච්චරයි. සිංගප්පූරුවට යන්න කලින් කරපු එකඟතාවයන් මේවා. හොඳට දැනගන්න. ඒ විතරක්ද? තව එකක් මම ඉදිරිපත් කරන්නම් හෙට කර්මාන්ත අමාත්‍යතුමාගේ. හෙට ඒක දෙන්න. ට්‍රේඩින් බලපත්‍ර දුන්නේ කොහොමද කියලා ඇපටයිට් යවන්න. ඒක මම හිත ගන්න. ඇපට පොස්පිට් යවන්න. මම ඒක නිසා කලින් කිව්ව ඔබතුමා ලෑස්තිලෙන්න. හරි හරිද? මේ தත්ත්වය තුල පැනනගින පහත ගැටවලට පිළිතුරු අදාළ අමාත්‍යවරු විසින් සභාව හමුවේ තිබුණ වෙත මම අපේක්ෂා කරනවා. මා හිතනවා මේ ආර්ථිකය කඩාවැටලා තිබෙන වෙලාවක රටේ විශාල ප්‍රශ්නයක් මතුවලා තිබෙන වෙලාවක අඩුම තරමේ මේ වෙලාවේදී රජයට ලැබෙන හැම සතයක්ම වටිනවා. රටට ලැබෙන හැම ඩොලරයක්ම වටිනවා. හැබැයි මොකද සිදු කරමින් තිබෙන්නේ? Taman එක ගජමිතුරු සේවනයේ යෙදෙන හරිද? කණ්ඩායම් තෝර තෝර විවිධ බදු සහන දෙන භාණ්ඩාගාරයට එන්න තියෙන ධනෙ සමාගම් වලට හරවනවා. ඒක ප්‍රීමා එකටත් කරා, සෙරෙන්ඩිප් එකටත් කරා, පොල් තෙල් එකටත් කරා, පිටි සීනි මෑන්ටත් කරා. ඒකට තමයි උන්වහන්සේලා කරන්නේ. දැනුත් ඒකනේ කරන්නේ. ඒ නිසා මම මේ කැබිනට් පත්‍රය දෙකම මාගාව තිබෙනවා. ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාද? ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි, මේ ප්‍රශ්න පිළිබඳ මම අමාත්‍යතුමාගෙන් අපේක්ෂා කර කවුද නැමැතිතුමා? උත්තර දෙන්නේ කවුද? සභානායකතුමා. ඔබතුමා. නියෝජ්‍ය කතා තමයි අහුවේ නේ. සභානායකතුමා. මයිකේ මුදල් ලේකම් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සහ කර්මාන්ත අමාත්‍යංශයට හෙට දිනේදී පිළිතුරු දීමට අපේක්ෂා කරනවා. හරි, හොඳයි.
මම දන්න ඒවිතරක් නේ ම දැනගන්න කැති මේ පිළිබ කර්මාන්ත මාත්‍යන්සේ කැබිනට පත්‍රිකාව පිළිබඳදා නිරක්ෂණ ඉදිරිපත් කරන කියල. මේ කැබින පත් මූලි කැබිණ පත්‍රිකාව පිළිබඳව ම දන්න පරදි කර්මාන්ත මාත්‍යන්ස නිරක්ෂණ ඉදිරිපත් කර ඉදිරිපත් කර සූදනමත මාද ඉදිරිපත් කරන්න නැද කියලා ග පත්‍රිකාව ජනාධිපති නේද. එනිසාම දැනගන්න කැමති කර්මාන්ත අමාත්‍යන්සේ මේ පිළිබඳ ඉදිරිපත් කරපු නිරීක්ෂණත් මේ සබහට ඉදිරිපත් කරන ම කැමති තොට දැනගන්න කැමති මොකද කර්මාන්ත අමාත්‍යන්සේ මේ කැබිනට පළමු කැබිනට පත්‍රිකාව පිළිබඳ ධර්ණිස්ථාවරය කියලා. මොකද ඒකේ අර කෙටුම්පත් නිරීක්ෂණ මාගව තියෙනවා සම්මාදාපික දන්නේ නැති නිසා මම ඔබතුමන් ඉල්ලන්නේ ඒ නිරීක්ෂණ ඔබතුමා ඉදිරිපත් කරයි. එනිසා මා මේ ප්‍රශ්න පිළිබඳව ගරු නියෝජක තනතුරු සභාවේ අවධානය යොමු කරනවා. හොඳයි. විදුලි වාහන දෙමුහුන් වාහන එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අදාළ එකතු කරලද වාහන කට්ටල ආනයනදී ශූන්‍ය බදු තීරු බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කර තිබේද? වෙස්ට් ඔටෝමොබයිල් ඇසම්බලි ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් එම සමාගමට ශූන්‍ය බදු ප්‍රතිපත්තිය අනුගමනය කර ලෙස ඉල්ලා තිබේද? නැත්නම් බලෙන්ම දෙනවද දන්නෙත් නැහැ. හරිද? තිබේද? ඒ වගේම වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසම්බලි ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට එකතු කරලද වාහන කට්ටල ආනය කිරීමේදී ශූන්‍ය තීරුබදු ගෙවීමේ සහනය ප්‍රදාන කර ලැබ තිබේද? හතරවෙනුව ආයෝජන මණ්ඩලය සමග මීට පෙර ගිවිසුමක් අත්සන් කර තිබියදී කැබිනට් මණ්ඩලය යම් බදු ප්‍රතිපත්තියක් මේකට තීරණය කරලා තිබියදී ඒ මුළු ගිවිසුම පැත්තකින් තියලා අර ලබා දිය යුතු 130 බද්දත් අයින් කරලා නැවත ශූන්‍ය බදු ප්‍රතිපත්තියක් මෙම සමාගම ලබා දීම සඳහා විශේෂ වූ කරුණු කවරේද කියලා මෙම සභාවට කරුණු ඉදිරිපත් කරනවා ඇතයි මා බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අවස්ථාව ලබා දුන්නාට. බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු අනුසානායක මැතිතුමාගේ 27-2 අද දින ප්‍රශ්නයට හෙට දිනේදී පිළිතුරු දෙන්න මම හොඳයි. බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.